මයිකරකල්සිීමම් ස පරෝ ලෝරයි් සංයෝගගේ දක් ශක්තිමත්කරයි. ඒ දින ත්‍රස්ථක්‍රයා විර්ශණ කොට්ටහාශය මගින් කොළඹදී සැකරුවන් දෙදනෙක් අතර ගොට ගත්ත මේ සැකරුවන් දෙදෙන අත්තරන්ගොට ගනු ැබුවේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවන සහරාන් හශීම් නැමැත්තාගේ අන්තවාදී මූලධර්මවාදී යම්යම් කරුණු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්. සැක්කවන් දෙදනාගේ ක් යික් වැල්ලම් පිටිය ප්‍රේශය පදිංච, තිස් එක්හවිදදිී පුද්ගලෙකු බවට වාර්තාාවවා. අනෙක් තැනත්තා තිහාරිය ප්‍රදේශය පදිංචි තිස්දි හැවිරදිී පුද්ගලෙක් මොවුන් දෙනාම කටර් රාජ්‍යය සිට මෙම මාධ්‍ය මෙහිෙවුමක් දෙ දහත දට දාානමය වර්ෂවල ද අත්කර ඇති බවටයිවාර්තාාවන්නේ. විශේෂෙන්ම සහරන් හශීම් නැමැත්තා. පස්කු පහාරය සිදුකර මරාගන මැරෙන ක්‍රියාවලිය සිදුකිරීමෙන් අනතුරුව. ඔහු සමඟ යම් පිරිසක් දියරුම් දෙන පින්තුරයක් වීඩියෝ පටයක් දර්ශනය වුණා එම වීඩියෝ පටේ සහ පින්තුූරය අන්තර්ජාලයට එක්කර ඇත්තේ මෙම අතරංගොඩටගත් පුද්ගලින් දෙෙනගේ නි එක් අයකු බවට හෙිවිීතිබෙනවා එයනුව මේ පුද්ගලින් සම්න්ධින්ෙන් පරීක්ෂණ පවත්වනවා මෝන්ගේ මේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයින් දැනුදීමේ න අනතුරුව පසුගේ වර්ෂය නොෑම්බර් මස විසි එක්වැෙනනි දින ටාරජයෙන් පිටුහල් කර ශ්‍රී ලංකාවට ඒවා තිබුණ. එගේ ඉන්න අතුර පක්ෂණ පැත්වීම අනතුරුව ේද න අතර ගොඩ ගන ලැබ.ඒ වගේ ත්‍රස්තක්‍රියාව විමර්ශණන කොට්ටශයමගේ නියේදිනද තවත් සැකරුවන් දෙනෙක් මුතුූර් ප්‍රදේී අතර ගොටගෙන තිබෙන ඔවුන් ති සත්හැවිදි පුද්ගලෙක් සහතිස් අහැවිදි පුද්ගලෙක් දස් හට වර්ෂයදී මුතුූර් ප්‍රදේශයේ අපස සාමාන්‍ය පෙළ විවාාග අවසන් වූ දරුවන්ට අන්තවාදී පන්ති පැවැත්වීමක්ෂ දුකර තිබෙනවා සහරන් හශීම්ගේ අනුගමිත්වයයට ය වූ කණන්ඩායිමක් මගින් ඒ සඳහා පහස්චුකම් සැලසීම මෙම පුද්ගල න්ටතිබෙන ඇචෝදනාවෙනවා. එ වගේම ඕ මෙම අතරං ගොටගත් සැක්කරවන් හතර දෙනම් ත්‍රස්තවාදේ වැලැක්වීම පණතය අරතේ රඳවා තබාගගේෙන තෞදුරත් ප්‍රශ් කිරීමට නියමිතෝ තිබෙනවා. විශේෂෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව කරන ලද විධ විමර්ශණවලදී විධ කරුණු අනාවරණයවිෙන් පෞතිනවා මෙරටේ අන්තවාදී ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියා ්‍යාප්තකිරීමට යම්යම් ආකාරෙන් කටයතු කළ ආකාරයන් පිළිබඳව. ඒස්ියලු ක්‍රිය සම්බන්ධව මේ වනවිට. කාරයට විමර්ශන අම් පව දසන කාන්තීචූ මේ සහිත ලිවආයිෂ් ධන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න දහයක් පලකයි.